ලක්විරෝ දායකත්ව ධර්මදේශනය ධර්දේශණය නමෝබුද්ධාය කවුරුත් මාත් සමගම නමස්කාරය කියලා තෙරුවන්සරණයමු සාදුු සාදුුසාදුු නමෝතස භගවතෝ අරහතෝ, सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सानु 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 අපට මේ දරවමාර්ගේ පෙන්වාවදාල අපගේ ගෞරවනීය පිංගත්ලකුස්වාමීන් වහන්සේට අප සිරුදනාගේ නමස්කාරය වේවා සාදුසාදු අපි ඉගෙනගෙන තියෙනවා පංචුපාදානස්කන්දයේ ස්වභාවේ මේ පංචුපාදානස්කන්දය කෙල්ල කියන්නේ මකද්ද කියනෙක අපි ඉගෙන ගත්ත ඉගෙනගෙන තියෙනවා. ඒ පංචුපාදානස් කන්දයේ තියෙන ඇත්ත ස්වභාවය ඒ කියන්නේ මේ ලෝකයට නොපෙනෙන නමුත් අපි හැමෝම හැමෝටම නොපෙනෙන හැමෝටම තේරුම් නොගිය ඇත්තස්වභාවය මොකද්ද කියලා අපි ඉගෙනගෙන තියෙනවා ඉතින් අදත් අපි උත්සාහ කරමු ඒ පංචුපාදානස් කන්දය පිළිබඳව අපගේ බුදුරජාණන් වහන්සේ අපිට කිය අ දුන්න ලස්සන දේශනාව ක්ශ්‍රවණය කරන්ට මේ සූත්‍ර දේශනාවේ නම පටිසල්ලාන සූත්‍රය මේ සූත්‍ර දේශනාව නම තමයි පටිසල්ලාන සූත්‍රය භාවනාවේ යෙදී සිටීම ගැන වදාළ දේශනාව එ මේ සූත්‍රයේ අඩංගුවවෙන්නත් සංයුපත නිකාය තුන කියන පොත්වහන්සේට පංචුපාදානස්කන්දය පිළිබඳව ගුණු කරලා තියෙන මේ සංයක්ත්තිනිකායි තුන කියීන පොත් වහන්සේ තමයි මේ සූත්‍ර අඩඟගුවවෙන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්සල වැඩසිටි සැවැත් නුවර. බුදුරජාණන් වහන්සේ සැවත් නුවර හිටපු ඒ භික්ෂූන් වහන්සේලාව අමතල කියනවා වදාලා පින්වත් මහණනි භාවනාවේ අප්‍රමාදීව යෙදෙන්ඩ තුර මුොහේ දප්‍රමාධය වෙයිදෙන්ඩ කියලා බුදුරජාණන් වහන්ස අපියෝ යොමු කරවන්නේ භාාවනාවේ අප්‍රමාදීව යෙදෙන්ට පිංහත් මහණෙන භාවනාවේ යෙදන භික්ෂුව යහාභහූතය යහාාර්ථය යමක ඇති ස්වභභාවය ඒ අයුරින් අවබෝධ කර ගන්නවා එතකොට එහෙනම් කවු්ද මේ යමකතියෙන ඇත්ත ස්වභභාවය ඒ අයුරින් අවබෝධ කරගන්නේ භාවනාවේ අප්‍රමාධීව යෙදෙන කෙනෙ යතාාර්ථයක් ද ඒ අයුරම් අවබෝධ කරගන්නේ මොකත්ද මේ අවබෝධ කරගන්න යථාර්ථය ඒ භාවනාවේ අප්‍රමාධී වේදෙන කෙනෙක් අවබෝධ කරගන්න යථාර්ථය මොකක්ද දැන් අප්‍රමාදය කියන එක ගත් තොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළෙ මේ ලෝකයේ යන්තා කුසල් ධර්මයන් තියෙනවාද ඒ සියල්ල අප්‍රමාදය කියන කරට යො කරන්න පුුවන් දාන්නට පුළුව හයට අර ඇතෙක්ගේ පියවර සටහනට ඇතෙක්ග පිවර සටහන තමයි මේ ඇවිදයන සත්වයන්ගේ පීවර සටහන්න අතුරින් විශාලමයක විශාලම පියවර සටහන තරේ පවර සටහන් අනිත් සියලු සත්වයන්ගේ පාදය ඇතුළත් කරන්න පුුවන් දේශී අනිත් සියලු සතුන්ගේ පාසටහන් පුංචි බුදුරජාණන් වහන්ස වදාළ ඒ වගේ තමයි මේ අප්‍රමාදය කියන එකට සියලු කුසල් ඇතුළත් කරන්න පුළුවන්. යම්තා කුසල ධර්රමයන් අපි සිතිං කයින් වචනින් සිද්ධ කරනුවාද අප්‍රමාදය කියයනකට තමයි දානුපුළුව. එතකොට අපි යම් කිසි කුසලයක් යම් මොහතක කරනවාද ඒ මොහොතහෙන අප්‍රමාදීවයි අපි ඉන්නේ. එතකොට භහාවනාවක් කරන්න හිතනවා ධරමස්ශ්‍රවණය කරන්ඩ හිතෙනවා පෝතක් පතක් බලන්ට හිතනෙනවා මො හරි කල්පනාරන්න හිතෙනවා ධහරමයට අනුව ඒවිදිී අපි මේ කුසලයක් කරන්නට පටන් ගත්තා කෙලක කියන්න ඒ වෙලාවේ අපි අප්‍රමාදී වෙන්නේ. ධරමය අවබෝධ කරගැෙනයව පිරි අප්‍රමාධී වෙන්න හැබැයි ප්‍රශ්නි බොහොම සුළු පිරිසකටයි එතියන්න. බොහෝම සුළු කෙනෙක් සුළු පිරිසක් තමයි අප්‍රමාදය කියන කරුණ ඇති කරගන්නේ. බොහෝ පිරිසක් හිතනවා පොඩි හරි වෙලාව කම්බුණනොත් හිතන දැන්බෑ මහන්සි හෙට පුළුවන් හහිටනිවා අඩු දවස. බුදුරජාණන් වහසගෙන් මහා මොගල්ලාන මහරහතන්හ සහන ස්වාමීනීමේ අප්‍රමාදය මේ කෙලෙස් තාවන වීර්රිය කියන්නේ මොකක්ද කියලා මත්කද බුදුරජාණන් වහන්සේ වදාළෙ යම් කිසි කෙනෙක් හිතන වනන් මේ ඇන්ගේ මාස්ලේ වියලෙනවනක් වියලෙච්චාවේ ඇටකටු නහරවැල් ඉතුරුවෙන වනක් ඉතුරුවවෙච්චාව ධයිරයෙන් පුරුෂ පරාක්‍රමින් දැඩි වීරියකින් අත් නොහරින වීරියකින් මං මේ කුසලේ පුරුදු කරගන්න ඔොම් මේ අකුසලේ අත් හරි නවා කෙන කෙනෙක් කල්පනා කරන ඕන ආංක තමයි අත් නොහරින අප්‍රමාදීව කරන වීරියය කළකෙන් කෙලෙස් තවන වීරියය. අපිට වෙන්නේ අපි තාවටිහින් කරන පුළුව හවසට කරන්න පුළුව. එට නිවාඩ දවස පාඩුවේ මේ බනක්ක හඬ පුළුව එතකොට අපි මේ අප්‍රමාදය කියෙන වචනට බොහෝ දුරින් අපිඉන්නේ අපි ඉන්න මේ අප්‍රමාදය කියෙන වචනට බොහෝ දුරින් බුදුරජාන් වහන්සයාහා භික්ෂන් වහන්සේ ගේ මහනණනි බ අප ප්‍රමාධීවදන්නේ එහෙමයි භාගතු වහන්ස බුදුරජාණාන්සව කොහොමද මහරනිි ඔබ ප්‍රමාදී වන්නේ ස්වාමේනිී මංකල්පනා කරන්නේ මේ දවසකින් දෙෙකින් මගේ ජීවිතයේ නැතිවැෙන්ඩ පුළුවන් මරණයට පත්වැෙන්ඩ පුළුවන් ඊට ඉස් සල්ල ධර්මය ඔවබෝධ කරගන්ටයි ම හසිග. තව භික්ෂවක්ව ස්වාමීණි මේ පිණඩ පාතේ වැඩලයි එනකං මගේ ජීවිතයේ විශ්වාසනෑ මරණයට පත්වෙෙන්න්න පුළුවන් ඒ අතර වුනත් මං ඒටිස්සල ධර්මය අවබෝධ කරගන්නම හසිගන්නවා. තවභික්ෂුවක් කිව්වා ස්වාමීනේ භාගතුන් වහන්ස මේ පින්ඩපාත ගිහින් ඇවිල්ල ත් පි ලල් හතරක් වදනකං ජීවිතයේ විශ්වාසනෑ ඒ ඒ අතර මරණයට පත්වඩ පුළුවන් ඉති ඊ ඉස්සල්ල මං ධර්රමය අවබෝධ කර ගంඩයි මහසිකන්න තව භික්ෂක්ව සාවාමීනී කට දදාගත ත් ට ගිලිින් ස්සල්ල රණයට පත්ව ළුව ඒ අතර ඒ පඩි කා ඇතුළ මරණයට පත්වඩ පුළුවන් හග හ ස් ධරම අවබෝධ ඩ මං හන්සි ඒක් ක් වායේේ හට ගස් ගත්ත හුස්ම හෙළන්ඩ ස්සල්ල ර්ණනයට පත් පුළුව. ඒ පුංචි කාලය තුළතත් කෙනෙක් මැරෙන්ඩ පුළුව. ඊ ස්සල ධර්මය අවබෝධ කරගණන්ඩ ඕනී ළයි මංකල්පනර. දෙැන් අපිට පේනම් අපිනම් කවදාාත්වහොම හිතන්නේෑ නනි තවදවස් දෙකතුනකි මං ැරෙ. ඊ ස් නේ දරම අවබෝද ර ට. ක් ු හ ටක් හැත්ත සුවක් තර තියෙන තරං ශෂ වල ම. ඒකයි අපි මේ අප්‍රමාදයකන වචනයට ළඟට පත් නෑ ඔය භික්ෂූන් ගෙනනුත් බුදුරජාණහන්සේ වදාළ දෙන්නයි අප ප්‍රමාධී මේ ධහරමය පුරුදු කරගන්න අප්‍රමාධී විනි දෙන්නයි. උට ගත් හුස්ම හෙල්ලාන්ඩිස්සල්ල රණයට පත්වේ කියළ ල්පනා කරපු භික්ෂයිට ද ග ත් ි රනයට පත් . ඒ අතර කාේ මරණයට පත්වට පුළුවන් කියල කල්පනනා කරලා ධර්මය හැසිරට මහන්සි ගන්න භික්ෂවා තරයි අප්‍රමාදී අනිභික්‍ෂුණු අනිත්භික්ෂණ ප්‍රමමා දයි ඒනිසා අප්‍රමාදීව භාවනාවේ එදෙන්ට කියලායි බුදුරජාණන් වහන්සේ වදාද එකැන්ලි යම් වෙලාවකද අපට අවස්ථාවක් ලැබෙන්නේ ඒ වෙලාව පුරුදු කරගයි මේකඒ ප්‍රශ්තියෙන් අපි ඒ අස්ථාවල බෙන විනානිි දෙකෙන්න්නඩ පුළුවන් තුනක් වන්නඩ පුළුවන් පොඩිකාලයක්ක්වෙඩ පුලුවන් එකනෙ මේේ ප්‍රශ්නය ඒ ලැබෙන වෙලාවෙේ අපි ඒක නොකරාගැනීමයි ප්‍රශ්න ධර්මයේ නොහැසිරීමයි ප්‍රශ්නි ඒ පොඩි වෙලාවකදී වඋනත් එතෝට බුදුරජාන්හන්සේ වදාලා කුමක ඇති යථාර්ථයේද අවබෝධ කරගන්නඩ පුළුවන් වෙන්නේ විදිහට රූපයිහි හටගැනීමත් නැතිවීමත් කැෙනයි වේදනාවෙහි හට ගැනීමත් නැතිවීමත් ගැනයි සංඥාවේ හට ගැනීමත් නැතිවීමත් ගැනයි සංස්කාරවල් හට ගැනීමත් නැතිවීමත් ගැෙනයි විඤ්ඥානයේ හට ගැනීමත් නැතිවීමත් ගැනයි මේ අපිට නොපැෙනෙන ශක්තිය අවබෝධ කරගන්න පුළුවන් ඒ හැටීට මල්ල ගන්න පුළුවන් හබ ඒ කාටද අප ප්‍රමාදීව භාවනාවී එෙදෙන කෙනාට බදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙන රූපයේ හටගැනීම යනු කුමක්ද වේදනාවේ හටගැනීම යනු කුමක්ද සං්ඥාවේ හටගැනීම යනු කුමක්ද සංස්කාරවල් හට ගැනීම යනු කුමක්ද විඤ්ඥානයේ හට ගැනීම යනු කුමක්ද දැන් මේ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කෙනවෙන්න මේ පහේ හටගැනීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරට සූදානම් වෙනවා එඒ ට සාමානෙන් අපි දන්නදේ තමයි සතරම හාදහතුන් නිසා රූපේ හට ගන්නවා ස්පර්ශයේ නිසා විදීම හටගන්නවා ස්පර්ෂයේ නිසා හඳුනා ගැනීම හට ගන්නවා ස්පර්ශයේ නිසා චේතනා පහළ කිරීම ඇති වෙනවා නාමරූප නිසා විඤ්ඥාණය හටගන්නවා එක තමයි සාමාන්‍යයෙන් අපි දන්න අහලා තියෙන ඉගෙනගෙන තියෙන පිල්ිවෙල බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේදිී පටිසල්ලාන සූත්‍රයේදි ලස්සන ක්‍රමයක් කියල දෙනවා හතුවට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේදී ලස්සන්ට කියල දෙෙනවා මේ රූපවේදන සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන මෙන්න මේවා හට ගැනීම ගැන පිංවත් මහනිනි මෙහිලා භික්‍ෂුව සතුටින් පිළිගන්නවා ද වන අභිනන්දති සතුටිින් පිළිගන්නවා එය අගේකරමින් කතාබහ කරනවා අභිවදති එහි බැසගෙන ඉන්නවා අජ්‍යෝසාය තිට්හති එතකොට මොකද මේ වචනටික අභිනන්දති අභිවදති අජ්්‍යෝසාය තිට්හති සතුටිං පිළිගන්නවා අගේ කරමින් කතාබස් කරනවා එහිහිට බැසගෙන තියෙනවා සතුටින් පිළිගන්නේ අගේ කරමින් කතා බා කරන්නේ බැසගෙන ඉන්නේ කුමක් ගැනද නෑ සාමාන්‍යයෙන් අපි මේ ලෝකී සතුටින් පිළිගන්න මොනවාද සතුටින් කතා කරන්නේ මොනවා ගෙනද අපේ හිට බැසගෙන තියෙන්න්නේ මොකේද බුදුරජාන් වහ දේශනා කරනවා පිංවක් මහනින සතුටින් පිළිගන්නේ අගේ කරමින් කතා බා කරන්නේ බැසගෙන ඉන්නේ රූපේ ගැෙනයි දැහල අපි මේ හැම දෙෙනෙක්ම මේ සත්ව ප්‍රජාව සතුටින් පිළි අරගෙන කතාබස් කරගෙන හිත බැසගෙන ඉන්නන්නේ මුකේද රූපය රෝපය කියලා බුදුරජාන් වහන්සේ වදාළෙමකක්ද සතර මහාධාතෝනුත් සතර මහාධාතුන්කින් කටගත් දේතමයි රූපේ. ු සාමාන්‍ය සත්ත්වයාගේ හිත බැසගෙන පිළිියරගෙන සතුටින් පිළියරගෙන කතා කරගෙන ඉන්න මොනවා ගැනද මේ රූපේක් ගැන අපින් උදේට කෑවි මොෝදග කියල ඔවන්න කතා කරගර ඉන්නවා මොක් ගැනද මේ කතා කරන්නේ රූපේ සතර මහාදහතු සතර ම හදාාතු කඩ ගත්තදී අහෙට වැඩ ඇන්න තින මොනෝද න්ඳින්නේ මොනොද කණඩු යන්න හෙට අසවල් මේ උත්සවේට අන්ඩ තිීනවා අරගල්ල න වසල් ෙන න වසවල් ෙනයිනවා මොනෝද මේ අපි කතාා කරන්නේ රූපී සවභාවයක් ගැන අප සතුටින් දැක්ක ගමන් අපේ හිත සතුටින් පිළිගන්න මොනවද රූපී ස්වභාවයක් සතුටින් පිළිගතන් අපි කවුරු කෙනෙක් දක්ක කිය උ බාහිර රූපය දැක්ක ගමන් ශාහොන්ඩි ශා ඇස් දෙ එහෙමනැඇත්තං අපි බුදුරජාන් වහන්ස වදාලා ඒවි දිහට මේ රූපය ගැන තමයි අපි සතුටින් පිළිගන්නේ කතතාක නො මනත්තන න හිත හි ොනි කංගන්න වෙලාව ශයිධා තිබ්බ කෑමකටන හරි රසයි. මේ මොනදපි කල්පනා කරගරින්න්න තනීන් ගුණත් රූපී ස්වභාවයක් ගැන්. එදර අපි තනීෙන් ඇස් දෙක පියාගෙන තනීන් ඉන්නවා කියලා අපි හිතුවට අපි කල්පනා කරන්නේ මේ වන එඒක සතුටින් පිළි අරගෙන ඉන්නේ හිත බැසගෙන නැතියෙන්නේ. ඉතිං රූපය සතුටින් පිළිගනිද්දී ඒ රූපේ අගේ කරමින් කතාබහ කරද්දි ඒ රූපේ සිත බැසගෙන සිට ද්දී ඒගෙන ආසාභ උපදිනවා අපිට ඒකමනක් මතක් පි වී මතක්ව වී තියෙන්න්නේ ඒගෙන ආසාභ උපදිනවා අර කොසොල් රජිතමාට උනේ මතකයිනිි අරවිීදි සංචාරය කරන වෙලාවේ කාන්තාවක්දක ළමක දුුණනේ කොසොල් ජතු මාට ඒකම දැන් මතක් වෙනවා ඒකම ගුණ හිතෙනවාද ඒකම සතුටින් ගල්ලගෙන ඒකම ඕනි ඒ කාවන්තාවම ඕනි දැ හෝල බාධ කසාද බැන්ඳරු මිනිහෝ මරන්ඩත් මේ ට්ලෑන් කරානි එදකොට මේ ඒ අපි ඒකම හිතනකොට 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 ඒකෙම හිත බැස ගන්නවා එදුර අපේ වෙන කිසි දෙයක් පේලි නෑ ඒ ගැන ආසාාව උපදිනවා අපිට බලවත් ආසාාවවක් උපදිනු අහිත රූපයේ ගැනම යම් ආසාවක් තියෙනවනම් ඒකමයි බැඳීම යම් ආසාවක් තියෙනවනම් ඒකමතමයි බන්ධනේ දෙර පුන්නමා සූත්‍රදිත් අපි ගෙන ගත්ත මේ යම් තන්හාාවක්තිය නෝද ඒකතමයි බන්ධනය රූපේ හෝ මේ බාහිර දෙයක් හෝ නෙම ඉබන්ධනේ යම් තන්හාාවක් ඇත්ත ඒගනවයි බන්ධනී ඒ බැඳීයාම නිසයි භවය ඒකැනෙ විභාග පිණිස කරම සකස් වෙන්නේ අපේ බන්ධනය නිසයි විභාක පිණිස කර්ම සකස් වෙන්නේ එකතුකට අප ඒකැනේ බන්ධනය යුක්තුව මොකද කරන්නේ අපි හිතනවා චේතනා අපහළ කරනවා ඒ ගැනම් සිතිිසිතා මේ මොකද කරන්න චේතනා පහල කරනවා එතකොටමකොද වෙන්නේ මේ කර්මයක් සකස් වෙනවා භාවය නිසා උපදිනවා ඒ විදිර කර්ම සකස් වෙනකොට උපදිනවා දැන් කාම ලෝකයේ උපදින්ට කරර්මයක් සකස් වනක් විපාග දැන කරමයක් සකස් වනු මේ ම ලෝක දි එතකොට අපි මේ එදිනෙදා දවසේ මොනවද අපි මේ හිත හිතායින්නේ කාමලෝකයට අයිති දේවල් මේ කාම ලෝකේ තියෙන දේවල්තමාම අපි සිතිසිතාායින්න රූපයක් ගත්ත මේ කාම ලෝකේතිය රූපගෙන තමයි අපි සිති සිතායින්නේ ආසාවෙන් හිතේ බැසගෙන කල්පනා කරකරඉන්න මේ කාම ලෝකේ තියෙන දේවල්ඇදිකොට එහෙන එයට මොන ෝකය ඔබ දෙවදායි කරමයක් සකස් එන්නේ මේ කාම ලෝකයේ ඔබ දෙින්ටම කරමයක් සකස් වෙන උපදිින්න මේ කාම ලෝකමආයි මේ මනුසු ලෝකයේ දි්‍ය ලෝකවල හෝ සතරාපාය උපදිින්න්න තමයි කර්මය සකස් වෙන්නේ ඉපදීම නිසා ජරා මරණ සෝක වැලපීම් දුක්් දොම් නස් සුසුම් හෙලීම් හට ගන්නවා ඉපදීම කියන එක තියෙනවනම් ඒතාක් ජරාමරණ සෝක වැලපීම් දුක් දොම්න සුසුම් හෙලීම් තියෙනවා ඔන්නයි ආකාරයටයි මුළු මහ දුක් ප්‍රැසර්ම හට ගැනීම සිදුවන්නේ ඉරරි බුදුරජාන්වාසමි රෝපේ හට ගැනීම ගැන දේශනා කළෙනිි ඇයි ඒ දැන් ඉවරකරි න්නඔයි විදිහටමයි දුක් ්‍රැසේ හට ගැනීම සිද්ධ වෙන්නේ කියලා එර දුකේ හට ගැනීම ෙනතාව බුදුරජාන්සමේ දේශනා කළි රූපය හට ගැනීමපු දුක කියලා කියන්නේ මොකක්ද පංච උපාදානස් කන්දේටම කියන නමක් දුක කියලා කියන්නේ පංච උපාදානස් කන්දයටම කියන නමක් එහෙනම් දුකේපදීමක් කියලා කියන්නේෙ මොකක්්ද මේ රූපේමාවයි හට ගැනීමක් මයි මේ කියන්නේ එතකොට මේ වෙන දෙ ගැ නෙමේ බුදුරජාස මේ කතා කරේ එතකොට රූපේ හට ගැනීමමයි මේ කතා කරේ ඒ කැනෙ දුකේ හට ගැනීමෙන් බුදුරජාණන්සේ පෙන්නල දුන්නා මේක තමයි රූපේ හට ගැනීම ඇයි ආයි දුකක් කියලා කියන්නෙත් මොකක්ද රූපයකට බැදීමක්මයි වෙන දෙයක් නෙමි බුදුරජාණන් වහන්ස වදාලා ඔන්න ඔය විදිහටම තමයි එයා විඳීමත් සතු ටිං පිළි ගන්නවා විඳපු දෙයක් ගෙනත් කල්පනා කරකර කතා කර කර ඉන්නවා විඳපු දෙයක්ටත් සිත බැසගන්න තියෙනවා අපි විඳපු දෙයක් දෙැන් අපි ඇත්තරම කල්පනා කළු ඒ විින්දී අපිට දැන් තේරෙන්නෑන මේ මේ මගේ හිත බැසගත්ත මේ විදීමට අයි කියල අපි ආපහු අල්ලගන්න අර රූපී සභාවය මයි ඒ විඳීම හටගත්ත යම් රූපයක් තින දේ රූපී සවභායමමායි අල්ල ගන්න ඒ හේතු අපි මේ විඳීම ගැනක් ඇත්තස්වභාවය දන්නේෙ නෑ අපි හිතන් යාර අසවල් රූපේ දැක්කුොත් මට ඒ විඳීම හට ගන්නවා කිය හැබැයි රූපය කියල කියන්නේ වෙන එකක් විඳීම කළ කියන්න වෙන එකක් ඒ විදීමත් විඳීමත් හිත බැසගෙන තියෙනවා අපේ බලවත්තු කැනෙ මේක ඇත්ත නොපෙනෙන්ඩ් සත්‍යය නොපෙනෙන්ඩ සත්‍යය ඇහුුණත් ඒක නොතේරෙන විදිහට බලවත්ව මේ බැඳිල තියෙනවා හිත එදකොට ඒ සතුටින් බිලි ගනිද්දිී විඳීම මොකද වෙන්න අගේ කරමින් කතාභහා කරද්දිී ඒකෙ හිත බැසගනිද්දී ආසාවූපදිනවා ආසාවපදිනවා අය විදීම ගැන ආයයායේ විදීම විඳීන්ට ආසාභපදිනවා ඒ ආසා ඔබදිනකොට ඒ විඳීම ගැනය බැඳීමක් ඇති වෙනවා. බැඳී අනකොටමකද වෙන්න විපාක පිණිස කර්ම සකස් පෙනවා. විපාක පිණිස කර්ම සකස් වනකොට උපදිනවා. ඉපදීම නිසා බුදුරජාන් වහන්ස මදාලා ජරා මරණ සෝක පරිදේව දුක්හ දෝමනස්සමේ සියලු දේ හටගන්නවා ඔන්නො ආංකාරයටයි මේ සියලු දුකේ හට ගැනීම සිද්ධ වෙන්න ට මේ විඳීමකට අපි විඳපු දේකට දැක් සප විඳීමක් පෙන්න්න පුළන් අපි කැමති විඳීමක් පෙන්න්න පුළුවම් අප අකැති දීමක් පෙන්න්න පුුවන්පුුව දෙ අපි අකමැති විඳීමක් වනත් අපි අල්ලගෙන ඉන්නවනේ සමාකට දවේශෂෙන් අපි ඒ විඳීම අල්ලගෙන ඉන්නවා මට මේ විඳීම දුන්න මේ කෙන දවේෂෙන් අල්ලන් ඉන්නවා. ඒකත් අල්ලගෙන සිටීමක් ග්‍රහණය කරගෙන සිටීමක් ඒකත් එද මේ සියලු දෙේ මොකද වෙන්නේ ආපහු උපදීම පිණිස කරමයක් සකස් වෙලා උපදිනවා මේ දුකේ හටගැනීම සිද්ධ වෙන්නේ ඔන්නො යාකාරයට යි දුක කියලා යමකට කියනවනම් ඒකටම පංචුපාදානස්කන්දය කියලා කියන්න පුළුවන් එදකොට යම් තැනක මේ විඳීමේ හට ගැනීමක් තියෙනවනං හටගත් එමොකක්ද දුකමයි හටගත්ති ස්ල කතාරා වගේ රූපය යම් හටගැනීමක් තියෙනවාද හටගන්න මොකක්ද දුකක්ම හටගන්න ඒවගේ බුදුරජාන් වහන්ස වදාලා සංඥාවත් සතුටින් පිළිගන්නවා චේතනාවක් සතුටින් පිළිගන්නවා විඤ්ඥාණත් සතුටින් පිළිගන්නවා දැන් එෙදකොට මේ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන මෙන්න මේ පහසතුටින් පිළිගන්නේ ඇයි අපි මේ්වා නිසා විඳින දුක් සහ අතීතයේ අපි විඳපු දුක් එකක් අපිට මත කනෑ අපි අතීතයේ පැත්තගින්තියමුම් කැෙ මේ ජීවිත ඉස්සල්ලා ජීවිතවල අතීතයේ පැත්තගින් තියමු මේ ජීවිතයේ අපි විඳපු දුක් අතීතයේ හටගත්තනම් හටගත්තේ මනොව නිසාද අපට තේරෙන් නැති වුනාට හටගත් නොවනං හටගත්තයමක් නිසාද රූපේකට තියෙන බැඳීමක් නිසා විදීමකට තියෙන බැදීමක් නිසා හඳුනාගත්ත දේකට බැදීමක් නිසා චේතනාවට බැදීමක් නිසා විඤ්ඥාලයට බැදීමක් නිසා තමයි හටගත්තන්න හටගත්තේ යම්දුකක් දැන් මේ වෙනකං අපි විධපු දුක්ටික බැ මේ මොහොද එෙත් මතක නැෑ ආපහෝපිය අල්ලගන්න පොගත්ද රූපීස භහාවයක්මයි සතුටින් අපි අල්ලගන්නේ සතුටින් අපි ගුණ හී කියයා වරනා කර කර ඉන්නේ බැසගන්නන්නේ ආයිතයයි රූපේමයි ආයිතයේ විඳීමමයි සතුටින් පිළිගන්නේ ආයිතයේ විඳීම මයි සතුටින් ගුණකී කියයා හිත හිතායින්නේ ඒ විඳීමි මයි හිත බැසගන්නාපම ඇයි ඒ තේරුමක් නෑ මොකද තේරුමක් නැත්තේ මේ රූප වේදනා සංඥා සංකාර විඥ්ඥා අපට දීතුපු දුකා අපට මතක නෑ කාටත් එතුවට බදු කෙනෙක් මේ ලෝකයේ පහර වෙලා මේ ටික කියල දෙෙනවා හැරෙන්න්ඩ බෙනනං මේ ලෝකයේ කෙනෙක් නෑ මේක කියල දෙන්නඒරට බුදුජාන් වහන්ස වදාලා මේ විදිේ ර එතුර අර කරුණු තුනක මතක තියා ගන්නඩෝන මොකක්ද සතුටිංක් පිළිගන්නවා සතුටිං අපි ගුණ කියනවා ඒකේ හිත බැසගන්නවා අබහි නන්දති අබහිි වදති අජෝසාය තිට්හති එතකොටේ අපි සතුටිින් පිළිගන්නේ සතුටිින් කතාබා කරන්නේ හෙත බැසගන්නේ මුොකේද රූපයේ වේදනාවීහඳුනාගැනීමේ චේතනාවේ සහ විඤ්ඥානය තමයි අපේ හිත බැසගන්න අල්ල ගන්නේ සතුටින් අපි කතා බස් කන්න සතුටින් අල්ලගන්න ඔබට බදුරාන්සේ පහ අයිවිදිදට කියලා මෙන්නම මෙ හෙම කියෙනන අපින්ංවත් මහණනීම මේ තමයි රූපේ හට ගැනීම මේ තමයි වේදනාවේ හට ගැනීම මේ තමයි සංඥාවේ හට ගැනීම මේ තමයි සංස්කාරයේ හටගැනීම මේ තමයි විඤ්ඥානී හට ගැනීම එො රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මෙන්න මේ පහ ට ගැනීම ම කිය දු බුර යන්වාස. ඊතරක් දැ බන්න ගුරජාස උපත ගැන කියලදදි අපට කියල දෙෙනවානනි කන්ධානන් පාතු භවෝ පංච උපාදානස්කන්දේයම් පහලවීමක් ඇද්ද උපත කියල බුදුරජාන් දේශනා ක තුරමී අපි උපතක් කියල අපි කතාවන්නේ පංචුපාදානස්කන්දයේ පහලවීමක් එදකොට මේ තමයි රූපය හටගැනීම වේදනාව සංඥාවේ සංකාරය විඤ්ඥාණි හට ගැනීමමි කියල දුන්නේ හැබයි ඒත් එක්කම මේ මොකේ හට ගැනීමද දුකේ හටගැනීම යම්තනක මේ පහ තියෙනවනන් ඒ තැන දුකින් තොරණන් නැහැ දුකෙන් නිදහස්සලනන් නෑ මේ පහකිරේ යම් බැදීමක් ආසාාවක් සිතිං අධිෂ්ඨාන කර ගැනීමක් කැමැත්තක් තියෙනවනක් මේ පහ ගැන දුකෙන්න්නම් නිදහස්වීමක් නෑ බුදුරජාණන් වහස වදාළ පින්වත් මහණෙන රෝපේ නැතිවීම දෙම රූපයේ නැත්වීම කියළ කියන්නේෙ මොකක්ද මේ නොපැනීයා මද මේ රූපේ අලු වෙලා හස්ම වෙලා ය බුදුරූපයේ නැතිව වෙනවාගල කියන්න රෝපේ කෙරෙහි තියෙන තන්හාව නැතිවීම වේදනාව කෙරේ තින තන්හාාව නැතිවීම සංඥාවේ නැතිවීම සංස්කාරවල නැතිවීම වි්ඥා ැවීම කියලා කියන්නේ මොක්ද දෙන මේ සූත්‍රේ ද කියවද මතක් ෙන්ද ඊලාට මොක්ද බදුර ජන්සන කියන්නන්නේ යන්නේ සතුටිං පිළිගන්නේන්නේෑ අනභි වදති එයා සතුටිං පිළිගන්නේ එන්නේෑ අනබහි වදති යා සතුටින්ං ගුණ කියන්නේ නෑ අනජජෝසාය තිට්හැති එයාගේ හිත බැසගන්නේ නෑ යකි එතකොට මොකක්්ද මේ මේ කෙන කරන්නේ සතුටින් පිළිගන්නේ නෑ ඒකේ ගුණ හිත හිතා ඉන්නේ නෑ කතා කර කර ඉන්නේ නෑ හිත බැසගන්න දෙන්නේ නෑ මොකක් ගැනද එයා සතුටින් පිළිගන්න නැත්තේ ගුණ කිය කියා ඉන්න නැත්තේ අගේ කරමින් කතාබා කරන්න නැත්තේ බැසගන්න දෙන්න නැත්තේ මොකේද රූපේ සතුටිින් පිළිගන්නේ නෑ එතකොට මේ රූපේ සතුටිින් පිළිගණ්ඩ නැත්තන් ඒක් තක්වා හිත හදාගණ්ඩ නන් ඒ කාන්තෙන් අපි මේ රූපය ගැන හොඳට තේරුම් කරන් ඉන්ඩෝන මේ රූපේ කියල කියන්නේ මොකක් රූපේ හට ගැනීම කියන්නේ මොකද රූපේ නැතිවීම කියනෙ මොකක්ද මේ රූපයේ නැති වෙන රූපේ කෙරේ ඉතින ආසාවා නැතිවෙන මාර්ගය කියන්නේ මොකක්ද රූපේ තින ආශ්වාදය මොකද රූපේ තින ආදීනුව මොකද කියලා මී කරුණු සියල්ල හුඳට අවපෝධ කරගත්තුත් තමයි රූපේ හිත බැසගන්නේ නැත්ත එයාට ඒ රූපේ දැන් සතුට ඇතිකරවන කාරණාවක් නෙමේ හිතේ දෙන් අපි ලස්සන රූපයක් දැක්කහම අපේ හිතේ සතුට ඇතිකරවන කාරණාවක්ගේ අි සතුර ඇති සතු ඇති කරන රූපිය අල්ලගත්ත නිසයි කඇත රූපයක් දැක්කහම අපට ඒකට දුකක් හිවෙන්නේ අකමැත්තක්හිතෙන්නේ අපේ හිත කැමති ලස්සන දෙයක් දකිින්දඒට හේතුව අනවබෝධය ඒනං රූපය ගැන සතුටින් පිළිගන්ඩ නැත්තන් කෙනෙෙන් ඒ කියන්න එයායි රූපය ගෙන හොඳයට අධ්‍යයනය කරලා හොඳුවට තේරුම් අරගෙන හොඳට අවබෝධ කරගෙන ආ ඒකනට මේ රූපයක් දැක්කාමයි රූපය හේතුවෙන් සතුටක්කුප දින්නේ හි එඒයාටේඒ රූපේ ගුණකීකිී රූපයේ ගුණකීකහි දීමක් නෑ ඇයියා දන්නා මේක මේ වැඩක් නැතිකක්ත් එයාටේ රූපේ හිත බැසගන්නි නෑයියා රූපයගෙන අවබෝධ කරගින් මේක වැඩඩ නැති දෙයක්ත් හිත බැසගන්නි නෑ ඒකි එදකොට මොකද වෙන්නේ ඒ රූපේ සතුටින් පිළිගන්න නැති වෙන කොට අගේ කරමින් කතාබා කර කරගන්න නැතිකොට හිත බැසගන්ඩ නැති වෙනකොට ඒ රූපේ කිරේ යම ආසාාවක් තිබන්නම් මේක නතිවලේනවා ඇයි අයි රූපේ පිළිමඳ වෙන චේතනාවට ඉඩ දෙෙන්න්නේ නෑ ඒ සංස්කාරයේ ඇති වෙන දෙන්නේෙ නෑ එතකොට ඒකිරේ අවබෝධයන්නේ එතකොට ඒෙරෙේ තියෙන යම් තන්හාාවක් තිබ්බන්න ඒක ඇතිවෙන්නේ නෑ එහෙර යමක් ද තන්හාවෙේකනං උපාදානේ තන්හාාව නැත්තං උපාදානෙකුත් නෑ ඒ කෙරරි අි බැඳිල යන්නේ නෑ රූපය කෙර ඒ නොබැඳී යාම නිසා මොකොද වෙන්නේ විපාකයේ පිණිස කරමයක් සකස් වෙන්නේ නෑ ඒ විපාකයක් පිින්ස කරමය සකස් වෙනට නර මතකනෙමේ පොලොව කියන බොහුමිය තියෙන් ඩෝනි බීජේ කියන විඤ්ඥානයේ තියෙන් ඩෝනිි වතුර කියන තන්හාාව තියන් ඩෝනි මේ පොලොව කියන රූප වේදනා සංඥා සංකාරතියෙන් ඩෝනි වතුර කියන තන්හාාවතියෙන් ඩෝනි බීජයේ කියන විඤ්ඥානයේ තියෙන් ඩෝනි සක්‍රීයව කෙලෙස් සහිතව තියෙන් ඩෝනී කර්මයක් සකස්වෙන්ඩනම් දැම් මේ රූපේගෙන තේරුම් අරගෙන අවබෝධ කරගෙන රූපයගෙන ආසාාවක් ඇතිවෙන් නැත්තං උපාදාානයක් නැත්තංගේ රූපේට කරමයක් සකස්ට විදිහක් නෑ. ඇඒ ඒ ඒ රූපය ඇසු කරක නේ විඤඥානය පිහිටන්නේ තැලවෙන්ඩ ඒ විදිීයට බහවය ඉපදීම පිණස කර්ම සකස්වීම නිරුද්ධ වෙනකොට ඉපදීමත් නිරුද්ධ වලයනවා උපතක් පනවඩ බෑ එකනාට ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මාරන සෝක වැලපෙීම් දුක් දොම් න අස්සුසුම් හෙළීමම් නිුද්ධද යනො ඉපදීම නිරුද්ධ වෙනකොටම අර ජරාහ මරණ මේ සියලු දුකින් ඥ නිදහස්වනයනවා ඔන්න ඔ ආකාරයටයි මුළුමහත් දුක් රැසේීම නිරුද්ධවීම සිද්ධ වෙන්නේ. මේ සියලු දුකින් නිදහස්වීම සිද්ධවෙෙන්න්න ඔය ආකාරයටයි. එනම් කෝක ද අපිය අවබෝධ කරග්ඩඕනේ මොකේ ඇත්ත සභායද අවබෝධ කරගන්ඩඕනනි. රූපය.තු රූපයේ ඇත්ත සභාව අවබෝධ කරගන්න ආශ්වාදය මේ රූපයේ ආශ්වාධයප දැනගනින්ද ඕනේ රූප ආදීනවේ දැනගන ඉන්දෝනනි දෙැන් අපේ හිත මේ සියල් අපි සියල්ලකම හිත යන්නෙ මොකේටද රූපය ආශ්වාදයට හැබ අපි විඳන්නේ මොකක්ද ෆරූපය ආදීනවේ අපේ හිත යන්නෙම රූපය ආශ්වාදයට හැබ අපි ඒ මොහොතේ විඳින්න මොකක්ද රූපය ආදීනවේ ැම් මේ මනුස ෝක මේ මනුස ශීරයක් වයසට යනවා ලෙඩබෙනවා මේ රූපය ආදී නොවෙම අපි ඒ මොහොත් වෙමිදින්නේ දැම් මේ කාලෙ මේ කොරෝන නිසා අපි බයගෙන්වා ලෙඩවීමේ බයක් තියෙනවා නොඒ කාකාරය මේ ජීවිතවට බය තැතිගැනීමම් තියෙනවා ඒ මොකත් දෙේ රූපයේ ආදී නයහම මේ රූපය කෙරේ ඇති බන්දරය නිසා විදින බය තැතිගැනීමක් දුකත් මේ තින්නේ හැයි ාවෙන් පතන්නන්නේ හුවි ලයි ෙම කෙට රපේ ෂ්ා හැබැයි මේ මොහොත අපි විඳින්වා රූපයේ ආදීනවේ ඒදඟ අවබෝධ කරගණ්ඩ රූපේ හටගැනීම රූපේ කියනෙමකක්ද රූපේ හට ගැනීම රූපේ නිරුද්ධ වීම නිරුද්ධන මාර්ග ඕ කරනුට අවෝද කරගතුත් යට රූපේ ගෙන හොඳදෝට අවබෝධ කරගන්න පුළුව රගන විදර හොඳට අවබෝධරගත්තු තන්හා මේ ගුණ කියන්න නෑ හිත බැසගන්න න්නේනේ අල්ලගන්න නෑ සතුටිං රූපේ. එතකොට කර්මයක් සකස් වෙන පිසත් උපාදානයක් ඇතිවෙන්නේ නෑ. එතකොට ඉපදීමක් කල දෙයක් පනවන්ඩ බෑ ප්‍රදීමින් නිදහස්. මේ ජරා මාරණ සියල දුකින් නිදහස්. ට බදුරජාන්හන්ස දාලා විඳදීම විදින සභාවේ විදිින දේ සතුටින් පිළිගන්න එන්නේ යර විදීම සතුටින් පිළිගන්න නතිවෙෙන්න්නන අර විදිටම වේදනාවේ ආශ්වාදයේ ආදීනවේ හටගැනීම නැතිවීම මේ සියලෝ දේ අවබෝධ කරගන ඉන්දෝන ඒ සියල් අවබෝධ කරගත් ගම මුද වන්නේ විදදිීමන සබභාව සතුටින් පිගන්න ඒ යා සතුර ඇැතිවෙන්නේ මේ ර ටම මේ දිනි බභාවෙන් සතුටක් කියල න මේ කාම ලෝකේ න ීමක් න්නේ මේ කාම දහතු ේ තියන එක අපේ විදින්නේ ඒවින් දීමක්තම සතුටින් අල්ලා ගන්නේ අඩුමතර මේ භහවනාව තින සැපයක්වත් න මේේ නි තාම ියල්ල ගන්න මේ කාම ලෝකේ තියන ඉ දීමක් බහනාවෙන් සැපත් අත් හර ින් ෝනි තුර මේ කාමලෝක තිනෙන විදීම ගැන කතා කරන්න දෙයක් නැෑ එදුර ඒ විදීම සතුටින් පිළිගන්නහි නැත්තං ගුණ කිය නැත්තං හිට බැසගන්න නැත්තන්ං ඒ අනිදහසුනේ ඒ විදීම කරයේ තින තන්හාාවෙන් ඒ විඳීම කරයේ තිබි චාසාාවෙන් තමයි නිදහස්ස වුනි ඒ ආසාාවෙන් කෙනෙක් නිදහසුනා නං ඒක අනේ අනිදහස්සුනි බැදීයෑමිං යම්කිසි කෙනෙක් ඒ අන්හාාවවෙෙක් නිදහස්ුනාන එය නිදහස්සුනි ඒ විදීම කරේ තියෙන බැඳීයාමෙන් ඒ විඳීම කෙරෙේ තිෙන බැඳීයාමෙන් හිත නිදහසුනාන එයාට භවයක් පිණිස කර්මයක් සකස් වෙන්නේෙ නෑ ඒම භවයක් පිනි සසාපහ උපක් පිණිස කරර්ම සකස්වෙන් නැත්තන් උපදීමක් නෑ ඉපදීමක් නැත්තම් මේ ජරාමරණදුකින් නිදහස් සද පටම මේ කියන්නේ සදහට මනිි දහස් දවසකට දෙහිකට නෙමේ සදහට මනි දහස් මේ අපි එකනෙකා මේ එදිනිදා විිඳින මේ දුකින් සදහට මනි දහස් වෙනවා ඒවගේම තම එයා හඳුනාගන්න දේ සතුටිින් පිළිගන්නේ නැෑ හඳුනා ගැනිම සතුටින් පිළිගන්නේ ඒ හඳුනාගැනීම සතුටින් පිළිගන්න ත් නෑ සතුටින් කතාබහ කරන්නේ ගුණහිතන්න ත් නෑ හිත බැසගන්න ඉත් නෑ ඒකට හේදවතමයි යාඒ හඳුනාගැනීම ගැන අවබෝධ කරගෙනන්නේ එතකොට ඒ හඳුනාගැනීම ගැන තියෙන තන්හාාවෙන් නිදහස් වෙනවා බැදීමෙන් නිදහස් වෙනවා ඒ ඔස්සේ කර්මසකස්වයීමෙන් නිදහස් වෙනවා එනිසාපදින්නේෙ නෑ නිදුකෙන් නිදහස් ඒවගේම තමයි සංස්කාර සතුටින් පිළිගෑ මේ හිත හිත ඉන්න ස්වභාව සතුටින් පිළිගන්න නෑ දැන් අපි මේ ඇසිං රූපයක් දැක් හාම හිතහිත ඉන්නස්වභාවයක් තින අරූපයගෙන කනිින් ශබ්දයක් එහුුණ මේ ගන හිතහිත ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ හිත හි ඉන්න දැ ගරූපයක් දැකඩ හිතහි ඉන්න සවභාගත් එක්ක කෙස්ත යාපව හටග. ආසාාවක් දවේශයක් ඉරිසිියාවක් බද්ධ වරක්තම යයායි හටගන්න ඒ ගැන හිත හිතා සිටීම කනිින් ඇසි සබ්දේකට අනුව හිතහිතා ඉන්නවා නාසේ දච දැඳ සුවමද ගැන දිවට දනිච රසයයක් ගැන කකායට දනිච පහසක්ගැන විශේෂෙන් මනසටආපු සිතුවිල්ලක්ගන හිත හිතා යින්නවා ඒම හිත හිතා ඉන්නකොට මුොකද වෙන්නේ ටක්ගාල අකු සල් සහද සිතිතුවිල ඩැගන්නවා අපේ සිතුවිල් දුර නොදැනීම හිතන්නන්නේ මොනවාද අකු සල් සහගට දෙයක් රාගේ දවේශයේ ඉරිසිාව බද්ධ වයිට මෙමවතුවා හිත හිතන් එදකොට මොකද වෙන්නේ ඒ ගැනම හිත හිත ඉන්නකොට බැසගන්නවා හැබැයි දැන් මේකනාා මොකද කරන්නේ ඒ ගැන අවබෝධයෙන් එහම හිත සතුටින් පිළිගන්නේ නෑ බැසගන්නේ නෑ ගුණ කියන්නේ දුකෙන් නිදහස් විඤ්ඥානී සතුටින් පිළිගන්න න්නේනිනේ ගුණ කියන්නේනේ කතාබස් වෙන්න නිනේ බැසගන් නිිනේ ආසාවිෙන් නිදහස් උපාධානින් නිදහස් විපාකයක් පිණිස කර්මසකස්වීමෙන් නිදහස් ඉපදීමෙන් නිදහස් ජරාමරරදුකින් නිදහස් හැබැයි ඒහම වඩ නන් ඒ ගැන්න විඤ්ඥානයේ ගැන හුඳ පරිපූර් නවබෝධයක් තියෙන්න්ඩුවන් ඒ පරිපූර් නවබෝධෙෙන් ඉන්න කෙනෙකුට තමයි මේ දුකින් නිදහස් වෙන්ඩ පුළුවන්කම ලැබෙෙන් එත කංම මේ සසරය දුකට ආපහු බැඳි බැඳී බැඳිබැදී යනවාමි සක් ලහීමක් නෑ බුදුරජාණන් වහන්සේ වදා ලපංවත් මහනිනි මේ තමයි රූපයේ නිරුද්ධ වීම වේදනාවේ නිරුද්ධ වීම සංඥාවේ නිරුද්ධ වීම සංස්කාරර්වල නිරුද්ධ වීම වේඥානය නිරුද්ධ වීම එකැනි මුකේ නිරුද්ධ වීමද දුකේ නිරුද්ධ වීම මේ තමයි පටිසල්ලාන සූත්‍රයේ පටගත්්‍යෙ කොහමද මහණනී භාවනාවේ එදෙන්ඩ ප්‍රමාද වෙන් එපා වනභහවනා කටයුතු කරගන්ඩ ප්‍රමාධ වෙන් එපා ඒ අප්‍රමාදිීව බන භාවන වෙදෙද්දී යත්හාර්ථය අවබෝධ කරගඩ පුළුවන් මොකේ යහාර්ථයේද රූපේ හට ගැනීම නැතිවී මෙහෙනම් මේක දකිින්ඩ නම් මොකක්ද අපට තියෙන් ඕනි තැම්පත් විච්ච හිතක් තියෙන්ඩ ඕනි තැම්පත් විච්ච භාවන අරමුණක තැම්පත් විච්ච හිතක් තියෙන්ඩ ඕනි මේක තේරුම් ග්ඩ නිකාන් මේ විසිරිච්ච හිතකින් තේරුම් ගඩ බලුවන්දයක් නෙමයින්නේ ඇයිඒ මේ හිත විසිරෙන්න්නෙත් මොනො වැද මේ අපි කතා කරපු දේවල් ොළමයි පූප වේදනා සඥා සංකාර වඥා නොස්සම හිත සිරෙන්නේ එකොටඒ විසිරිච්ච හිතකින් අපට මේ තින ඇත්තස්වභාව අවබෝධ කර ගන්න අවස්ථාක් බෙන්නේ තැම්පත්තු විච්ච සිතකින් එදකොටේ තැන්පත්වෙනවා කියලා කියන්නේ එතට මේ වස්සේ දුවඩ තිෙන්නේි නෑ කියනෙකර රූප වේදන සංඥා සංකාර විඤ්ඥානසේ දුවන්ඩ තිෙන්න්නේි නෑ හිතට ඒ තැම්පත් විච්ච හිතක් තියෙන්න්නේ එතකොට තමයි මේ ගොල්ලන්ගේ ඇත්ත ස්භාවය අවබෝධ කර ගඩපුළුවන් එදිං ඒ නිසා අපිත් එෙහෙනම් පුරුදු වෙෙන් ඕනි කල්පනා කරඩ නිතර කල්පනා කරන්න පුරුදු වෙෙන්ඩනමි රූපයේ තියෙන ශ්වාදය ආදීනවේ අටගැනීම නැතිවීම නිස්සරණේ කල්පනනා කරంඩ ඕන නිතර නිතර අනමශව විදියට නැතු මේ ධරමය කියල දෙන විදියට කල්පනා කරන්ඩ ඕනි මි රූපේ කියන්නේ මොකද්ද කියනෙක් වේදනාව කියන්නේ මොකක්්ද හදුනා ගැනීම කියන්නේ මොකද්ද සංස්කාර කියන්නේ මොකද විඤ්ඥානය කියන්නේ මොකද කියෙලා ඒ ඇති සැට මේ කියල දලා තියෙන දිහට කල්පනා කර්ඩ ඕනි අපේ ජීවිතට ගලපමින් එතකොට තමයි එයාට මේ පහේ ඒ තියෙන ඇත්ත ස්වභාවේ තේරුම්ගන්ඩ හැකියාවක් ලැබෙන් එතකං මේ දුකින් නිදහස්වීමක්ම දුකින් නිදහස්වීමක් නම් නැහැ එතකං ඉනිසා පටంගන්ඩ ඕනි අපි දැන් මේක කල්පනා කරண்டு කද තාමේ කල්පනා කිරීමේ ශක්තිය කල්පනා කරඩ අවශ්‍ය කරන්න ධරමේ කල්පනා කරන්න වශ දව්පකා ඔක්කම තිීන කාලි මේවා නැති වෙලා යනවා කල්පනා කිරීමේ ශක්තිය නැති වෙලානවා මේ ධරම අතුරු දහං වෙලා යනවා එක තිෙන දව අතුරද ද මේ අපි පටන්ගත්ත නැත්තා ආපහ පටంගන්න ජීවිතයක් නැතිබේ ඒනි සාප සිරුදනාට මේ පං්චු පාදානස්කන්දේ තියෙන සත්‍ය ස්වභාවේ අවබෝධ වීම පිණිස මේ උදාර සූත්‍ර දේශනාව උපකාර වේවා සාදුසාදුසා පුුණ්්‍ය අනුමෝදනාව අදදින ලක්විරු දායකත්තු ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර් දෙසිය අනුවහත උත්තලපුර දමනේ වෙල දෙහි අත්ත කంඩියන් ි නే පදිంచి ి බලමනිේ මහත්මිය මහත්මී වගේ సా ඒ වගේ නබ දහන මේ උත්్తල පුර න ලිපිනේ පදිంచి න ඒ ින්වත්త රි සි. ඉති අදවසේ රැස් කරගත් දාර පුన్న ධරමයන් අන ෝධන් කරම දෙ විවරට. දෙවින් ප්‍රධාන සතර වරම් දෙවිවර ැපත දෙවර ෂ්ට කාමී දෙවරු ඇතුළු සිරු දෙවිියෝ මේ පින්තක බලා සතුටින් න ෝදන් ෙත්වා ඒ දෙවිවරුගේ දාරමික ආංශිරවාද රැකවරන මේ පින්වත් සරු දෙනාටම සල සෙත්වා දෙවියෝද මේ ගෞතුම සාාසන අසර දුකින් అතමි ෙත්වා සාදු සාදුසාදු ඒ වගේම මේ පින්වත් පිරිසනමින් පරළව ගිය ඩ ක්කු බඩ ඒ ජයසේකර ඒ.ජී පලින්ගු මැනිිකේ එජී ඩිංගිරි බන්ඩා ඇතුළු මේ දාකත්ව දරු පින්වත් සිරු දෙෙනනා නමින් මිය පරළුවගේ සියලුවම ඥාතීන්ට මේ පෙන්නේ කාන්තිෙන් අනු මෝදන් වෙත්වා එ ඥාතන්ගේ පරලව ජීවිත සූපත් වෙෙත්වා සැපවත් වෙෙත්වා සසර දුකින් අතමි ෙත්වා සාදු සාදුසාදු අපගේ ෞරවනීය පංවත් ලොකස්වාමින්න් වහන්සේ ප්‍රධාන ලෝවාසීසිියලුවම් ස්වාමීන් වහන්සේලාටත් මේ රස්කරගත්ත වූ උදාාර පෙන් බලින් මේ ෞතුම ශාසනය උතුම් චතුරාර් සත්‍යය අවබෝධ කරගන්න වාසනාම් උදාවේවා සාදු සාදුසාදුු ඒ වගේ මේ පින්මුතුන් බලාපොරොත් වෙනවා තිස්තුංගෙනනි උපන්දිනේ සමරණ දිනේශ සුරංග පංන්නත් පුතුුවන්ට ආශිරුවාද කරන්න කියල එතිං අද රැස්කරගත්තාව මේ සියලු පින් බලෙන් දිනස් සුරංග පුතුුණුවන් නිදුක් නීරෝගී සුවපත් භාව ලබත්වා විශේෂం තුනරුවණනි අනන් ශිරවාදය දෙවියන් නන්ත රැකවරණය සලසේවා ඒ පින්වත් පුතුුණුවන්ට මේ ගෞතම සාාසනයේ සසරදුකෙන් මිදහස් වෙන් වාසනාව උදාවේවා සාදු 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 ඒවගේ විශේෂිංක් සිතුම් පුතුුණුවන්ටත් ඒ වගේ මද මේ ධර්ම දේශනව සඳහා දායකත්ව දරු සිීරුපින්ං තුන්ට ඒ වගේ මේ පෞදල සිරුද නාටත් උදවපකාර කරපු සිරුද නාටත් මේ රැස්ක රගත්තා සිියලු පින් බලින් නිදුක්නී රෝගී සුවපත් භහවේ සැලසේවා තුනුරුබන අනන්තා ශිරිවාද රැකවරණ සල සේවා මේ ගෞතම සාසනයේදි උතුම් චතුරාර් සතති අවබෝධ කරගන්න වාසනාාව උදා වේවා සාදු සාසා ඒ වගේම මේ දිනවල මේ කොරෝනා ම සංගතෙන් පෙල්න ලෝවාසී සීලපින්గ තුంటටක් විශේෂයෙන් ශ්‍රද්හා මාසික ධර්මදාන සසාමාංජිකයන් ඇතුළ පෞු ළ සිරුද නාටත් මේ රැස් කරගත්තා ු සීල පින් ඒ කාන්තතිං අන මෝදන් ෙත්్වා ෙදුක් නේරෝගී පභාවේ ලබත්වා තුනු රුවන යාංශිරුවාද දෙවි රැකවරණ සලසේවා සිරෝධනාටම මේ ගෞතම සාාසනේද උතුම් චතුරාරරි සත්‍ය අවබෝධ කරගන්නන් වාසනාව උදාවේවා. සාදු සාදුසාදු සලුදනාටම තෙරවන් සරණයි නමෝබුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්ම දේශනය.